දශක 4කට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ දෙදින නිල සංචාරයකින් නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා අතර නිල හමුව අද පස්වරුවේ පැවැත්වුණා. රුසියානු ජනාධිපතිවරයාගේ නිල මන්දිරය වන ක්‍රෙම්ලින් මන්දිරයේ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. රාජ්‍ය නායක දෙපළ අතර පැවති සුහද කතාබහින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා රුසියානු ද්විපාර්ශ්වික සම්බන්ධතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදු වූ මෙම හමුව පිළිබඳව මෙහිදී සිය සතුට පළ කළ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා දෙරටේ ආර්ථික වෙළඳ මෙන්ම දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප්‍රකාශ කළා. එමෙන්ම ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සෑම සහායක්ම ලබා දීමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසුවා. තම ආරාධනය පිළිගෙන රුසියාවේ නිල සංචාරක නිරත වීම පිළිබඳව ව්ලැඩිමිර් පුටින් මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තුතිය පළ කළා. ගෝවා සමුළුවේදී කෙටි වේලාවක් තුලගොඩ නැගුණු මිත්‍රත්වයේ මත මෙවන් නිල ආරාධනයක් සිදු කිරීම පිළිබඳව මෙහිදී රුසියානු ජනාධිපතිවරයා වෙත තම ස්තුතිය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලොබ බලවත් නායකයෙකුගෙන් හිමි වූ මෙම කුලපග මිත්‍රශීලීත්වය පිළිබඳව තමා ඉතා ආඩම්බර වන බවත් මෙම ආරාධනය දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ලැබුණු අනාගතම අවස්ථාවක් ලෙස සලකන බවත් කියා සිටියා. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා සොයිමත් කරන අවබෝධතා ගිවිසුම් 4කටද අද රාජ්‍ය නායකයන් ඉදිරියේ අත්සන් තැබුණා. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ධීවර සහයෝගීතාවේ ඉහළ නංවා ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට තාක්ෂණික සහයෝගීතා අවබෝධතා ගිවිසුමකට සංස්කෘතික කටයුතු පිළිබඳව අවබෝධතා ගිවිසුමකට සහ සංචාරක කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමකට මේ අනුව අත්සන් තැබුණා. මේ අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන මංගල සමරවීර එස්.පී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහතුන්ද ජනාධිපතිතුමා සමග එක්ව සිටියා.